අයිබෝවන් බොඩරෝ හිස්්‍රි චැනල්ල එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සාදරෙන් පිළිගන්නවා. ඉතිං ඔන්න අද මම කතා කරන්නේන තවත් අලුත් මාතෘකාවක් මේ අධින කටයුතු සඳහා පසම්පල් ලබා ගැනීම. කොල්ලො දන්නවා සෑම පුරාවිද්‍යා කැනීමකදීම හෝ යම් අවස්ථාවලද විදිරි පර්යේෂයට සඳහපි පත්සාම්පල් ලබාගන්න. ඉතින් සොයිල් සම්පල් කලෙක් ෆෝම් ආකෙලෝජිකල් සයිට් ෆෝ කොහොම මේ ඇනලයිස් කරන්න නැත්නම් ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා සොයිල් සම්පල් ලබා ගන්නයි කියලා අපි අද මේ වීඩියෝ එකෙන් බලමු. පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු වලට පස් සාම්පල් එකතු කරනවා. ඇයි මේ පස් සාම්පල් එකතු කරන්නේ? ඇත්තරම ගත්තොත් අපිට පුරාවිද්‍යා ස්ථානයක් නැත්නම් පුරාවිද්‍යා කැණීමක් කියන්නේ නැවත ගොඩනගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒකේ අපේ උපරිම ප්‍රයෝජන ගන්න ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා මේ සියලු දේ වාර්තා කරන්න කැණීමකදී පෙළඹෙනවා. ඉතින් විශ්ලේෂණය සඳහා පුරාවිද්‍යාත්මක පස් එකතු කිරීම අනාගත අධ්‍යයනයට තමයි මේ පස් සාම්පල් ලබා ගන්න. ඉතින් අපිට මේ සංරක්ෂණය සහතික කරන්න නැත්තම් මේ ලබා ගන්න පස් සාම්පල් විවිධාකාරයෙන් අපි ලබා ගන්නවා. ඒකේ ස්ථානය අනුව කැණීම් ක්‍රම අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් අපි මේකෙදී බලමු මොන වගේද අපි සාම්පල් ඒ කියන්නේ සැලසුම් සකස් කරලා කොහොමද පස් සාම්පල් ලබාගෙන ඒවා ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා යොදාගන්නේ කියලා. ඉතින් ගත්තොත් ඇත්තටම planning and preparation. අපි කැණීමක් කරනකොට නැත්නම් අපි මේ පස් සාම්පල් ලබා ගන්නෙදී පර්යේෂණ කටයුතු සඳහා අපිට සැලසුම් තියෙන්න ඕනේ. නැතුව අපිට අවශ්‍ය තැනින් ගිහලා හිතන තැනින් පස් සාම්පල් ලබා ගන්න බෑ. එතකොට අපි මේ පර්යේෂණ නැත් ඉස්සලාම අපි පර්යේෂණ ස්ථානයක් තෝරා ගන්න ඕනේ. අපේ මොන වගේද පර්යේෂණ කටයුතු යන්නේ? අපි කැණීම් ස්ථානයකින්ද නැත්නම් අපි විවිධ කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදත් හදා බැලීමේදී පස් සාම්පල් යොදා ගන්න උදාහරණයක් විදිහට අපිට මේ අපි යොදා ගන්නවා මේ පැරණි පරාගදානි අධ්‍යයනය. එතකොට අපිට පස් සාම්පල් ලබා ගන්න විදිහ වෙන. ඊටසේ කෝ ඇනලිසිස් කරනවා. කෝ ඇනලිසිස් වලට පස් සාම්පල් ලබා ගන්න විදිහ වෙනයි. ඉතින් මේ ඒ විවිධ ක්‍රම හරහා පස් සාම්පල් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒකට ඔයාලා හැමෝම දන්න දෙයක් තමයි කැණීමකදී පස් සාම්පල් ලබා ගන්න එක. ඉතින් ඒක තමයි මම එතනදී විශේෂයෙන්ම කැණීම කියලා මේ සඳහන් කරන්නේ. මොකද හැමෝම ඒක පොදුවේ දන්න දෙයක් මේ කැණීමකදී පස් සාම්පල් ලබා ගන්නවා ඉදිරි පර්යේෂණ කටයුතු සඳහා කියලා. ඊළඟට මේ අපි ලබා ගන්නවා කියලා අපිට හිතුන විතර දැන් වලින් ගිහිල්ලා ගන්න බෑ කියලා කියවනේ. එතකොට අපිට ඒක අපි ලබා ගන්න ස්ථානේ එක්කෝ උඩපස් තට්ටු අයින් කරලා ලබා ගන්නවා, එක්කෝ අපි කෝ එකක් හරහා ලබා ගන්නවා. කොහොමද අපි ලබා ගන්නෙ? ඉතින් ඒවට සමහර වෙලාවට අපි කැණීමක් කරනවනේ, ඒවට බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා නේද? ඊට පස්සේ මෙවලම් සහ උපකරණ අපිට මේවට අත්‍යවශ්‍ය දේවල් යොදා ගන්න වෙනවා. මොනවද ඒ පස් සාම්පල් ලබා ගන්න අපි ගිහිල්ලා නිකන් අතින් අරගෙන ප්ලාස්ටික් බෑග් එකකට දාගන්නේ නැහැ. ඉතින් එතකොට අපිට මොකද කරන්න වෙන්නේ? අපි මේ ලබා ගන්න පස් සාම්පල් ග්ලව්ස් දාලා ඒවට අවශ්‍ය උපකරණත් එක්ක තමයි මේව ලබා ගන්න. ඉතින් ඒ අවස්ථාවට ගැළපෙන විදිහට ගන්නෙ කොහොමද කියලා අපි කලින් සාකච්ඡා කරන. එතකොට ඒවට අවශ්‍ය බූට්ස් මොනවද? අපි සම්පූර්ණ ඇඟ වහගෙන දැන් අපි DNA ඇනලිසිස් එකක් වගේ කරනවා නම් එතකොට අපි ඒව පරිසරයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති වෙන්න අපි ඒ දේවල් වලට අවශ්‍ය මුඛවාඩම් පවා දාගෙන ගන්න. ඉතින් ඒ සාම්පල් ලබා ගන්න කොහොමද අපි කරන්නේ කියලා අපි කලින් සැලසුම් කරගන්න ඕනි. කොහොමද මේ දේවල් අපි කරන්නේ සහ කුමන දිනවලද ඒව අපි ටිකක් මේ හදාගන්න. ඒ වගේම තමයි ඒ ස්ථාන අපි රෙකෝඩින් කරන්න ඕනේ. රෙකෝඩින් කරන්න කියන්නේ ඒක හරි වැදගත් වෙනවා. ડોකියුමෙන්ටේෂන් නැත්තම් අපි ඒව පිටපත් කරලා තියාගන්න එක හරි වැදගත් වෙනවා. ඊළඟට සයිට් සිලෙක්ෂන්. සයිට් සිලෙක්ෂන් කියපුවාම අපිට කියන්න පුළුවන් මේක එකෝ අපි ගන්න ස්ට්‍රැටජි ග්‍රැෆිකලි කැරක්ටරයිසින්. නැත්නම් මේ අපි කැණීම් වලකින් ගන්නවා නම් අපිට ඒ දෙය කරන්න පුළුවන්. නැත්නම් අපි ටෙක්ස්ට් පිට එකක් හරහාද. මොකද අපි කැණීම් වර්ග ගැන කතා කරලා තියෙන. එතකොට ඒ විවිධ කැණීම් වර්ග හරහා අපිට මේ දේවල් තෝරගන්න පුළුවන් අපි මොන ක්‍රමයේ යටදේද මේ පස් සාම්පල් ලබා ගන්න කියලා. ඊළඟට
අපිට කරන්න පුළුවන් අපි සුසාන භූමි වගේ වැදගත්කම් සාම්පල් ලබා ගන්න නම් මොන වගේ කොහොමද අපි ලබා ගන්නේ කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි යනවා සාම්පල් කලෙක්ෂන්. මේක තමයි අද මාතෘකාව වැදගත්ම කොටස. සාම්පල් කලෙක්ෂන් එකක් අපිට මේ ස්ටැටිග්‍රැෆික් ලේයර්ස් අනුව නැත්නම් ස්තර අනුව අපිට තෝරගන්න පුළුවන්. එතකොට මේ සන්දර්භය පරීක්ෂා කරලා ඒ ස්ථිරවලට ගැළපෙන ආකාරයෙන් අපි ඒ සුදුසු ස්ථාන වලින් පස් සාම්පල් ලබා ගැනීම සිද්ධ කරනවා. සංයුතිය සහ අන්තර්ගත වෙනස් වීම් විශ්ලේෂණය කරන්න මෙතනදී අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අපි දැන් ගත්තොත් මේ පස් සාම්පල් විවිධ ලේයර්ස් හරහා ලබා ගන්නකොට සමහර වෙලාවට අපි ප්‍රාකෛතිහාසික වගේ ගැනීමක් උදාහරණයක් විදිහට ප්‍රාකෛතිහාසික ගැනීමක් ගත්තොත්මම මේ ඒකේ අපි ආකියොලොජිකල් හොරිසොන්ටල් ලේයර් එකේ සෑම එකකම පස් සාම්පල් ලබා ගන්නවා. ඒකට හේතුව තමයි විවිධ පරීක්ෂණ කටයුතු සඳහා අත්‍යවශ්‍ය වෙන නිසා සෑම ස්තරයකින්ම පස් සාම්පල් ලබා ගන්න ස්තරයක් කියන්නේ ස්තරයකින් නැත්නම් අපි ගන්නවා ටෙස්ට් පිට් වලින්. ඉතින් මේ වගේ එක එක ඒ කියන්නේ ට්‍රෙන්ච් වලින් එක එක ට්‍රෙන්ච් වලින් ලබා ගැනීම සිද්ධ කරනවා. ඒකේ කැණීම් අණුව සහ කැණීම් අරමුණු අණුව ඉදිරි පරීක්ෂණ දැන් අපි ඉදිරි පරීක්ෂණ සැලසුම් කරනවානේ. ඉතින් ඒ අණුව මේ දේවල් වෙනස් වෙනවා. ඊට පස්සේ නියදි ප්‍රමාණය. ඒකයි මම කිව්වේ දැන් නියදි ප්‍රමාණය අපි ගන්න එක ස්තරයකින්ද නැත්නම් එක ට්‍රෙන්ච් එකකින්ද දැන් ABC D කියලා ට්‍රෙන්ච් හතරක් තියෙනවා. අපි ගන්නවා ඒකෙන් විතරක් දිගටම අපි එකතු කරගෙන යනවා. ඊපස් අපිට හම්බ වෙනවා උදාහරණයක් විදිහට ගල්ලා විදියක්. ඉතින් මේ ගල්ලා විදිය හම්බ වෙන තැනනොත් අපි පස් සාම්පල් එකතු කරලා තියා ගන්නවා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා. ඉතින් මේ වගේ විවිධ අරමුණු මූලික කරගෙන පස් සාම්පල් එකතු කරනවා. එතකොට ගන්න ප්‍රමාණයත් ඒ අනුව වෙනස් වෙනවා. සමහර අය දැන් අපි ප්‍රාකෛතිහාසික ස්ථානයක් උදාහරණයක් විදිහට කතා කරොත් මේ ස්ථානයෙන් හම්බ වෙන පස් සාම්පල් අපි වෙනම එකතු කරනවා බෑග් වලට. හරි ඒ එකතු කළා මොකද කරන්නේ? ඒ වයික ඩ්‍රයිව් සේවින් හරි නැත්නම් වෝටර් සේවින් හරි කරලා ඒ දේවල් මේ මොකද කරන්නේ? වෝටර් ස්ක්‍රීවින් හරහරි මේ දේවල් අපි මෙහෙම කළා අපිට ඇහැට නැත්නම් අපේ කැණීමකදී අඳුරා ගන්න බැරි දේවල් අපිට මේ හරහා අඳුරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ හනුව සාම්පල් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට මෙතඩ් එක. මම ඒකයි කිව්වේ මෙතඩ් එක සමහර වෙලාවට අපි ගන්නවා තෙත් ස්ථානයකින් නැත්තම් අපි ඩ්‍රයි ස්ථානයකින්. එතකොට අපි දැන් ගුහා ගැනීමක් වගේ කරනවා නම් අපි ඩ්‍රයි වෙන්න පුළුවන්. සමහර වෙලාවට වෙට් වෙන්නත් පුළුවන්. එතකොට අපි ඒ දේවල් ලබා ගන්න විදිහ අනුව මේ කැනිම් සාම්පල් දැන් අන්ඩර්වෝටර් ආකියොලොජි වලදී ගන්න මේ ඔයාලට තේරෙනවා අන්ඩර්වෝටර් ආකියොලොජි වලදී ලබා ගන්න සාම්පල් තෙත්. එතකොට අපි ඒක කොහොමද මෙව කරන්නේ? එතකොට ඒ සාම්පල් ඒ අනුව වෙනස් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ avoid contamination. මේ අපි avoid contamination කියලා මෙතනදී හඳුනගන්නේ පිරිසුදු මෙවලම් භාවිතා කරන්න ඕනි මේව ලබා ගන්න. එතකොට මේවා දූෂණයෙන් වළක්වා ගන්න ඕනි. දැන් අපි මේව අරගෙන ඔහේ අවුවේ දාලා දැන් තැන් වල දාලා සාම්පල් අරගෙන දාලා අපිට ඕනි වෙලාවට එකතු කරගත්ත ගෙඩිජා එහෙම නෙමෙයි. ඒවා හරි පරිස්සමෙන් අත්වැසුම් මෙවලම් භාවිතා කරලා ගන්නවා. වගේම ඒ දේවල් ආරක්ෂා කර ගන්නත් ඕනි අපි විද්‍යාගාරවලට හෝ ගබඩා කාමරවලට ගෙනියනකම්. ඊළඟට අපි ගන්නවා ලේබල්. ලේබලින් ඇන්ඩ් ડોකියුමන්ටේෂන්. මේක ඇත්තටම වැදගත් වෙනවා. ලේබලින් ඇන්ඩ් ડોකියුමන්ටේෂන් කියන්නේ ඇත්තටම අපි මොන දේ ලබා ගත්තත් වැඩක් නැහැ අපි හරියට ලේබලින් කරලා නැත්තම්. ඒ කියන්නේ ස්ථානය මොකද්ද, ගැඹුර මොකද්ද, දිනය, එකතු කරේ කවුද, මොකද්ද ස්ථානය, මේ ඔක්කොම සඳහන් වෙන්න ඕනි මේ සාම්පල් එකේ. සාම්පල් එකේ අපි ටැග් එකක් දානවා. ටැග් අපි ටැබ් ගැන කතා කරලා තියෙනවා මීට කලින් ලේබලින් කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන්. ඒක බලලා නැත්තම් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මේ ලේබලින් කියන එක හරි වැදගත් වෙනවා. මොකද මේ ලේබලින් නැතුව අපිට දෙයක් කරන්න අමාරුයි හරියට. ඒක නිසා අපි ලේබලින් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. එතකොට එක එක ස්තර වලින් අපි මේ සවිස්තරාත්මක ශේෂ්ත්‍ර සටහනක් සබා ගත්තාම අපිට ඊට පහසුවෙන් මේ දේවල් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ට්‍රාන්ස්පෝටේෂන්. අපිට ඇත්තටම ගත්තාම ට්‍රාන්ස්පෝටේෂන් කියන එක හරි වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ සම්මන් කිව්වේ අපි සාම්පල් ලබාගෙන ඔහේ තැන් තැන් වල දාලා ගෙනහිල්ලා අපි මේ සාම්පල් ලබා ගත්තා කියලා තිබ්බට වැඩක් නෑ. ඒවා
පුරා විද්‍යාඥා නැත්නම් මේ මේ පිළිබඳව කටයුතු කරන මොකද පුරා විද්‍යාඥා විතරක් නෙවෙයි සාම්පල් එකතු කරන්නේ විවිධ පරිශන අරමුණු මූලික කරගෙන සාම්පල් එකතු කිරීම සිද්ධ කරනවා. එතකොට ඒ සාම්පල් නිවැරදිව ලබා ගත්තා වගේම නිවැරදිව ප්‍රවහණය කරන්න ඕනේ මේ ස්ථානවලට. මේ මොකද අපි නිවැරදිව අපි සාම්පල් ලබා ගත්තා ඊට පස්සේ ඒවා ලේබලින් කරා හරි ඊපස් අපි ඒවා නිවැරදිව ගබඩා කරන්න ඕනේ ගබඩා කළේවල ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕනේ නැත්නම් ප්‍රවාහණය සිද්ධ කරන්න ඕනේ. එතකොට මොන වගේ විශ්ලේෂණයක්ද නැත්නම් ඇනලිසිස් ප්‍රෙපරේෂන් මං කියවේ මේ ඇනලිසිස් ප්‍රෙපරේෂන් කියන එක හරි වැදගත්. ඒක තමයි මේ අපි සාම්පල් ලබා ගත්තාම අපිට තියෙන වැදගත්ම දේ. ඉතින් මේක විවිධ පරිශන අරමුණු මූලික කරගෙන සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ රසායනාගාරයට ගෙනිච්චට පස්සේ රසායනාගාරයේ මේ භෞතික හෝ ජීව විද්‍යාත්මකව මේ සාම්පල් අපි සකස් කර ගන්නවා නියදී මේ ඉතිහාසයේ නිශ්චිත විශ්ලේෂණ කටයුතු සඳහා තමයි අපි මේව යොදාගන්නේ. එතකොට මේ විශ්ලේෂණ කටයුතු වලට යොදාගනිද්දී අපි ඒ දේවල් සමහර වෙලාවට අපි මේ සාම්පල් ඒ කියන්නේ යොදා ගන්න ක්‍රමය සහ අප ඇනලයිස් කරන විද්‍යාත්මක ක්‍රමවේද අනුව මේ දේවල් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ ඩ්‍රයි සීවින් එකක් මේ හරල ඉවරලා ඊට පස්සේ ඒකෙන් අපිට හම්බ වෙන සාම්පල් වලින් අපි තෝරා ගන්නවා අපි ගන්න මෙන්න මේ සාම්පලෙ මෙච්චර මෙන්න මේ මයික්‍රෝමීටර් ප්‍රමාණය නැත්නම් මෙන්න මේ සෙන්ටිමීටර් ප්‍රමාණයක ගණක් ගන්න නැත්නම් මිලිග්‍රෑම් ගණක් අපි කියනවා. ඉතින් ওই විදිහට අනුව මම එකයි කිව්වේ අපි මේ භාවිතා කරන ටෙක්නික් එක අනුව වෙනස් වෙනවා. දැන් අපි මයික්‍රොස්කෝප් එකකින් බලනවා නම් ඒ ක්‍රමය වෙනස් වෙනවා. ඊට පස්සේ XRF, XRD, එතකොට ග්‍රාස් ක්‍රොමැටෝග්‍රැෆි මේ වගේ අපි එකින් එක භාවිතා කරද්දී අපි ලබා ගන්න සාම්පල් වල ප්‍රමාණය සහ නියදිය වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ නිසා ඇනලයිසින් ප්‍රෙපරේෂන් එකක් නැත්නම් ඇනලයිසින් වලට අපි සකස් කරගන්න විදිය ඒ අනුව වෙනස් වෙනවා. ඉතින් මේ පින්තූරේ දාලා තියෙන මම මේක ඉන්ටර්නෙට් එකෙන් ගත්තේ. මේකේ දාලා තියෙන මේ ඩ්‍රයි සේවින් එකක් ඒ වගේම වෝටර් ස්ක්‍රීවින් කියන එකෙදිත් අපිට සෝදලා ඉවර වෙලා ඒ ක්‍රමානුව වෙනස් වෙනවා. අපි අධ්‍යයනය කරන පර්යේෂණ අනුව සේදීමේ ක්‍රමත් වෙනස් වෙනවා. ඉතින් ඒ අනුව අපිට එහෙමත් කළා පර්යේෂණ කටයුතු සඳහා අපිට අවශ්‍ය දේ ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට ප්‍රෙපරේෂන් නැත්නම් ප්‍රසවේෂන් කියන්නේ මෙතනදී සංරක්ෂණය කරන්න ඕනේ. දැන් අපි මේ සාම්පල් ලබා ගත්තානේ. දැන් අපි ඇනලයිසින් වලට ගන්නවා කියමුකෝ. නැත්නම් දැන් අපිට මේවා ඉතුරු වෙනවා. දැන් අපි ගත්තොත් ග්‍රෑම් 100ක් ගත්තොත් මේ ග්‍රෑම් 100ම අපි පරිශන කටයුතු වලට යොදාගන්නේ නැහැ. ඒක අපි ඉදිරි පරිශන කටයුතු සඳහා තියෙනවා. එතකොට ඒ දේවල් අපි නිසියාකාරව ගබඩා කරන්න ඕනේ. මේවා ඒ කියන්නේ අනාගත විශ්ලේෂණ කටයුතු සඳහා නිසියාකාරව සාම්පල් සංරක්ෂණය කරලා තියන්න ඕනේ. ඉතින් ඒවට විවිධ ආකාරයේ ගබඩා නැත්නම් ස්ටෝව් අපිට තියෙනවා. විද්‍යාගාරවල මේ ස්ටෝව් විවිධ තෙතමන අනුව උෂ්ණත්ව අනුව වෙනස් කරමින් පවත්වාගෙන යනවා. ඉතින් ඒතනදී ඒ සාම්පල් ආරක්ෂා වීම සිද්ධ වෙනවා. නැත්නම් මොකද අපිට ඉදිරි පරීක්ෂණකට සඳහා මේවා යොදා ගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලෙම පුරා විද්‍යාඥයා වගේ විද්‍යාඥයා මේ දේවල් නිවැරදිව මේ ස්ටෝ කරන්න නැත්නම් ගබඩා කරන්න වග බලා ගන්නවා. ඊළඟට අපි ගත්තහම follow up. මොනවද follow up කියන්නේ? දැන් අපි මේ sample උදාහරණයක් විදිහට අපි යම් අනුරාධපුරේ ගැනීමක් කරනවා. මේ ගැනීම කළා ඉවරලා අපිට හම්බ අපි ලබා ගන්න මේ sample අපි නිවැරදිව label කළා නිවැරදිව කළා අපි ගෙනල්ලා ගබඩාත් කරනවා. ගබඩා කළා මේව අවුරුදු ගාණක් එහෙමම නිකම්ම තියලා තියෙනවා. දැන් ඒවා අපි අරගෙන ඒවා යම් කිසි පසු විපරමක් කරනවා. සහ දැන් අපි කියනවා ඊට අවුරුදු 5කට පස්සේ ඕන වෙනවා කෙනෙකුට පරිශනාවක් කරන්න අනුරාධපුරය කියන්නේ එක ඒ කියන්නේ ස්ථානයේ කියන්නේ මේ පරිශනාවක් කරන්න එයාට අවශ්‍ය වෙනවා. ඉතින් එයා මොකද කරන්නේ අර නියදි ලබා ගන්න ඕනේ. එතකොට ඒ නියදි ලබා ගද්දී නැවත ඒවා මේවා කරලා මොන වගේ ලේයකින්ද එයා ලබා ගන්නේ නැත්නම් මොන වගේ ස්ථානයකින් ගත්තේ වද එයාට අවශ්‍ය කියලා ඒ පරිශන කටයුතු වලට අවශ්‍ය විදිහට sample නිකුත් කිරීම කරනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ඇත්තටම මේ පරේෂණ සඳහා sample ලබා ගැනීමද සිද්ධ වෙන්නේ. එතකොට පියවරයන් කිහිපයක් තියෙනවා. මේ පියවරයන් කිහිපයේදීම මේ දේවල් ආරක්ෂා කිරීම
ඉතා වැදගත්ත නැතකොට සම්පල් ලබාගන්නේ අපි සම්පූර්ණ මේ කැනීමක් අපි පර්යේෂණ කටයුතු සඳහා ඉදිරියට යොදාගන්න. එතකොට මේ සම්පල් අපි නිවැරදිව ලබා ගන්නවා වගේම ඒවා නිවැරදිව ඉදිරියට පවත්වාගෙන යාමත් වැදගත් වෙනවා. එතකොට අනාගත පර්යේෂණ කටයුතු වලට වටිනා තොරතුරක් මේ හරහා පුරා විද්‍යාත්මක පස් සම්පල් හරහා ලබා ගැනීම හැකි වෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් අනාගත පර්යේෂණ කොහොමද අපි ඒ ප්‍රදේශයේ දේශගුණයේ වෙනස් වුනේ, කොහොමද කාලගුණයේ වෙනස් වුනේ, කොහොමද වගා කිරීම කටයුතු තිබ්බේ, ඊට පස්සේ කොහොමද වනගහණය පැවතුනේ, වන විනාශයක් සිද්ධ වෙලා තියෙනවද, මොන වගේ ආහාර දේ ප්‍රදේශයේ මිනිස්සු අරගෙන තියෙන්නේ, ඊළඟට මේ මොන වගේ සත්තුන්ද ජීවත් වෙලා තියෙන්නේ, මොන වගේ ගස්වලද තිබ්බේ. ඉතින් ඕ වගේ දේවල් අධ්‍යයනය කරන්න මේ පස්සම්පල් වැදගත් වෙනවා. ඉතින් පස්සම්පල් කියන්නේ අපිට බොහෝ දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් දෙයක් බවට වර්තමානයේ තාක්ෂණයේ දියුණු වීමත් එක්ක පත් වෙලා තියෙනවා. ඉතින් මේ කාල නිර්ණ ක්‍රමයන් හරහා යොමු වෙන්නත් මේ දේවල් හේතුවක් වෙනවා. ඉතින් අපි ගත්තාම පස්සම්පල් ලබා ගැනීම සහ ඒවා පවත්වා ගැනීම කොච්චර වැදගත්ද කියලා ඔබලොන්ට තේරෙනවා ඇති. ඉතින් හැමදාමත් Wonder of History channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න ඔයාට අලුත්ම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඔයාගේ දැනුම තව කෙනෙකුට බෙදා හරින්න අවදකරන්නත් එපා. නะ අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.